මොකಾದ මේ උල ලේන මිනිසුන් කියන විදිහට උලමා කියන්නේ ගම්මාන වලට මරණය ගෙන එන සතෙක් මහරෑ උලමා ඇඬුවොත් දින 7ක් ඇතුළත අනිවාර්යෙන්ම මරණයක් අසන්නට සිදු වෙනවලු පැරණන් කියන විදිහට යක් කුරුල්ලා යක්ෂණියකගේ අවතාරයක් මේ කුරුල්ලා ඇසින් දුටුව එක සොයා ගැනීම සුලඹ නොවුනත් මේ සතාගේ මාරාන්තික හඬට බියවි තොයිල් පවා සිදු කරලා තියෙනවලු කාන්තාවකගේ ගෙල මිරිකනවා හා සමාන මරලතෝනියකින් ගම් දෙවනක් කරන මේ කුරුල්ලා නිසාචර සත්වෙක් මේ මහා විලාපය අප්‍රසන්න භයංකාරයකක් බව ඔබ අසා ඇති මේ කුරුල්ලා භූත ආත්මයක් ලෙස සලකා මුඛ බන්ධනය කිරීමට ගුරුකම් කරන බව පැරණන් පවසනවා මේ කුරුල්ලා වාසය කරන වෙනත් රටවල් මොනවාද මේ රටේ විතරක් නෙවෙයි උලලේන අයිරිස් ජාතිකයන් වගේම ඉන්දියානු ජාතිකයන් පවා හඳුන්වන්නේ අද්භූත කුරුල්ලෙකු ලෙසටයි හේතුව මේ කුරුල්ලා විසින් නගන මේ භයංකාර ශබ්දයයි උලලේනා පිළිබඳව මත පළ කළ විද්වතුන් යටත් විජිත සමයේ මේ කුරුල්ලා පිළිබඳව අධ්‍යයනයන් බොහෝ සෙයින් කරලා තියෙනවා කුරුල්ලා පිළිබඳව විවිධ මත පළ කරපු විද්වතුන් කීපයක් පිළිබඳව මම දැන් ඔබට අඳුන්වලා දෙන්නම් මේ කුරුල්ලාගේ නාදයෙන් අපේ ගත සලිත වුණත් ඇත්තටම මේ නාදය මහා බකමූණා ප්‍රජනන සමයේ නගන ආදර ගීතය බව ඩී.එච්. හෙන්රි මහතා විසින් සඳහන් කරනවා ජිම් කොබර්ට් නම් අමරිකානු ලේඛකයා ටේලර්ස් ෆ්‍රොම් ද ඉන්දියන් ජංගල්ස් කියන කෘතියෙන් මේ උලලේනා පිළිබඳව විස්තරයක් කරලා තියෙනවා කියලයි සඳහන් වෙන්නේ ඒ වගේම ආර්.එල්. ස්ටිප්ලිස් ඩග්ලස් කෙලි ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ. පිලිප්ස් ඩී.එච්. හෙන්රි යන ශ්‍රී විද්වතුන් පවා මොහු පිළිබඳව විවිධ මත පාර කරලා තියෙනවා කියලයි සඳහන් වෙන්නේ ඩග්ලස් කෙලි භගවන්තරාවේ බංගලාවක සිටියේදී එක් රාත්‍රියක මේ මරලතෝනි ඇසි ඒ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා එතකොට එයින් මැරි වැටිලා තියෙන්නේ මහා බකමූණයි ඒ කියන්නේ ෆොරෙස්ට් ඊගල් අවුල් ඔහු කියන විදිහට මේ උලලේනා ලෙස හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ මහා බකමූණයි ගම් මුලාදෑනියෙක් පවසලා තියෙනවා ගම්ක කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කිරීමේදී මියගිය බවත් ඇයගේ ආත්මය මෙලෙස උලමෙකුවේ ඉපද ශබ්ද නගන බවත් පළ කරනවා එම උලමාගේ හඬ ඇසෙන දිසාවනුව අත්වන ප්‍රතිඵල නිමිත්තක්සේ සැලකෙන බවත් ඇතැම් පළාත්වල සඳහන් වෙනවා ඇත්තරම මේ උලමා කියන්නේ මහා බකමූණාද දෙහිවල සත්ත්ව ඇත්තේ උලමා නමින් හඳුන්වා ඇත්තේ මහා බකමූණාටයි ඒ වගේම මංජුල විජේසේකර මහතාගේ සිංහල කුරුළු ශබ්දකෝෂෙත් උලමා නම ලබා දී ඇත්තේ මහා බකමූණාටයි වාසය කරන ප්‍රදේශ තත්වය ඉන්දියාවේ විශාල වශයෙන් වාසය කරන අතරම ශ්‍රී ලංකාවේ විශාල අඳුරු තුරුගමුවල මොහු වාසය කරනවා මේ සත්වයාගේ ගැහැණු සත්වයාට වඩා පිරිමි සත්වයා ප්‍රමාණයෙන් කුඩා වන අතර මොන ආහාරයට ගන්නේ මීයන් ගෙම්බන් සහ කෘමි සතුන් උලමාගේ පෙනුම මේ සතාගේ හිස මුදුනේ බොකුඩු හැන්දක ආකාරයට පිහාටු සහ කළු වෛරන් බඩයට අලුපාටට පිහිටලා තියෙනවා කියලයි සඳහන් වෙන්නේ. ඔබත් දෙහිවල සත්තුවත්තට ගිය විට උලමා නමින් හැඳින්වෙන මේ මහා බකමූණාව හොඳින් විමර්ශනය කරන්න. ඔබට දැනගැනීමට ලැබේවි මේ මාරාන්තික හඬ ඇත්තටම මහා බකමූණාගේද යන්න පිළිබඳව. ගම්මානයක වාසය කරනවා නම් ඇතැම් විට බොහෝ දුරට මේ ශබ්දය අසා ඇති. මම නම් මගේ පෞද්ගලික අත්දැකීමෙන්ම මේ මාරාන්තික හඬට සවන් දීලා තියෙනවා. ඒ වගේම ඒ සෑම අවස්ථාවකදී වගේම අනිවාර්යෙන්ම මරණයක් පිළිබඳව පොතකුත් අපිට අසන්නට ලැබිලා තියෙනවා. මේ සත්වය පිළිබඳව ඉදිරිපත් වන කරුණු මතවාද කොහොම වුණත් ඇත්තටම මේ අපූරු සත්වයා මේ ලෝකයට සුන්දරත්වයක් ගෙන එනවා නේද? ඔහුගේ අමහිරි ශබ්දේ කොයිතරම් අප්‍රසන්න වුණත්, භයංකාර වුණත් මේ සතා ඇත්තටම සෝපාදහමේ අපූර්ව නිර්මාණයක්. උලමා, උලලේන, එහෙමත් නැත්නම් මහා බකමූණා කියන මේ සත්වයා ඇත්තටම සෝපාදම් මෑණියන්ගේ අපූර්ව නිර්මාණයක් නේද? ඉතින් මේ වගේ වැදගත් උත් හරවත් උත් තවත් වීඩියෝකින් ඉක්මනින්ම හමු වෙමු. මේ වීඩියෝ එක ඔබට වැදගත් නම් අපේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම ඔබේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ තව වීඩියෝවකින් ජෝගියා YouTube නාලිකාව සමග නැවත හමු වෙමු. එතෙක් පරිස්සමින් gedare inna.